ඒ කෑ ගහගෙන කෑ ගහන විදියටම අහගෙන ඉන්නත් පුරුදු වෙයි කියලා මම හිතනවා ගරු කතානායකතුමනි. දැන් ජොන්ස්ටන් පනාන්දු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මාව සඳහන් කරමින් විවිධ කරුණු ගණනාවක් මේකට ගෙනහැර දැක්වුවා. එතුමාට මේ කතාව පාර්ලිමේන්තු ඉස්සරහා එක්රැස්සලා ඉන්න ජනතාව ඉස්සරහාට හරි කුරුණෑගල මන්සන්දේට ආපු ජනතාව ඉස්සරහාට හරි කියාගන්න පුළුවන් කියන්න ගිහිල්ලා එතකොට එතුමගේ ඔළුවේ හැදිච්ච මනස් ගාතයි පොළවේ තියෙන ඇත්ත යථාර්ථය තේරුම් ගන්න පුළුවන්. මේ සභා ගර්භයක් ඇතුලේ හතර වැටින් බංකර දාගෙන ඔය වාගේ වහසි බස් ඕන තරම් දොඩවන්න පුළුවන්. ඒ නිසා ඔබගේ තියෙන මන ඔබගේ ඔළුවේ හැදි තිබෙන මනස් ගාතත් පොළවේ යථාර්ථයත් අතර වෙනසක් තිබෙනවා. ඊයේ සිදු වුණේ කුමක්ද? ඔබතුමාගෙන් මම ඔතෙන්ට ගිහිල්ලා ඇහුවා පක්ෂ නායක රැස්වීම කීයද කියලා. එක විටකදී ඔබ කිව්වා දවල් 12ට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. පසුව මා මෙතනින් අහනකොට ඔබතුමා කිව්වා එකට පක්ෂ නායක රැස්වීම රැස් වෙනවා කියලා. අනතුරුව පක්ෂ නායක රැස්වීම රැස් වුණේ දෙකමාරක්. ඒ නිසා මා තුනට යොදාගෙන තිබුණු වැඩක් හේතු කොටගෙන මට මේ පාර්ලිමේන්තුවේ ආයතුව තිබුණා. ඒක මගේ අයිතිය. මම යන්න ඕන වෙලාව මොකද්ද? එන්න ඕන වෙලාව මොකද්ද කියලා තීරණය කරන්නේ මම. ඒක ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හෝ කතානායකවරයාට හෝ ඒක තීන්දු කිරීමේ අයිතියක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඔබතුමා 12ට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් මම අවසන් වනතෙක් ඉන්නවා. එකට පක්ෂ නායක රැස්වීම කැඳවුවා නම් අවසන් වනතෙක් ඉන්නවා. දෙකට පක්ෂ නායක රැස්වීම කැඳවුවත් ඒත් තුන වෙනකන් ඉන්නවා. හැබැයි ඔබතුමා දෙකහමාරට විතර කැඳවුවේ. ඒ නිසා මා යොදාගත්තු වැඩ කටයුතු සඳහා මා පිටත්තු ගියා. පිටත්තු ගියාට පසුව ඔබලාට දැනගන්න පුළුවන් ඊතර පොලිස් නිලධාරීන් අහන්න පුළුවන් එතන යම් උද්ඝෝෂකයන් පිරිසක් හිටියා. පළමු කොටම ඔහු මගේ වාහනයට කඩා පැන්නා. ඕගොල්ලෝ මේ වාහනවල යන්නේ මහජනගේ දේපළ වලින් හොරකම් කරපු කොල්ල කාපු සල්ලි අරගෙන කියලා. මම කිව්වා හරි අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරි බබාගේ කතා අහගෙන ඉන්න පුරුදු වෙන්න ලොකු තාත්තලා. ලොකු තාත්තලා බබාගේ කතා අහගෙන ඉන්න පුරුදු වෙන්න. හරිද? ඊට පස්සේ කරු කතානායකතුමනි මා ජනේලේ වී ස්ක්‍රීන් එක පාස් කර සායතන පොලිස් නිලධාරි කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. මමත් කිව්වා ඇතුළේ ඉන්න කවුද කියලා කතා කරන්න පුරුදු වෙන්න කියලා. ඊට පස්සේ කරු කතානායකතුමනි නැවත කණ්ඩායමක් මාගේ මා යන වාහනේ පාර හරස් කරලා නතර කරන්න කිව්වා. මම නතර කරා. නතර කරාට පස්සේ මා පළමු කොට උන්ට කිව්වා මේ රටේ මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම පිළිබඳවත් ඒ හොරක හොරුන්ට දඬුවම් දිය යුතු පිළිබඳවත් මේ රටේ මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරලා පැනලා ගියපු අය පිළිබඳවත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරන මම කිව්වා ඕවා ඕගොල්ලෝ කියන්න කලින් අවුරුදු 10කට 15ක් ඉඳන් මම කියන දේවල් කිව්වා. මතක තබා ගන්න. හරිද? අද ඇමරිකන් එක්සත් ජනපදයේ අධිකරණ ඉදිරිපිට ජාලි වික්‍රමසූරිය වර්ධපා බාර අරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය විකිණීමේදී $3,330,000 වංචා කරපු බව ජුනි මාසේ තීන්දුව ආවත් අවුරුදු 5කට හිරේ යනවා. හැබැයි ජාලි වික්‍රමසූරිය ගැන මම මේ පාර්ලිමේන්තුවේ ඇහුවා. ඒතර අගමැති රනිල් වික්‍රමසිංහ ඔහු දීපු පිළිතුර තමයි ජාලි වික්‍රමසූරිය අසනීප වෙච්ච නිසා අසනීප නිසා ඇප ලබා දුන්නා අධිකරණයෙන් කියලා.